ආයුබෝවන් මගේ ආදරණීය දූලා පුතාලා හැමෝටම ඔන්න අදත් ඉන්දුනිල ටීචර් පාඩමක් එක්ක දූලා පුතාලා හමු වෙන්න ආවා අපි තුන ශ්‍රේණිය 21 වෙනි පාඩම සමමිතිය හා රටා පාඩම ඉගෙන ගන්නයි සූදානම් වෙන්නේ දූලා පුතාලා තවමත් ඉන්දුනිල ටීචර්ගේ YouTube channel එක subscribe කරලා නැත්නම් විතරක් පල්ලෙහැන් තියෙන රතුපාට subscribe button එක click කරන්න ඒ වගේම ඒ ළඟම තියෙන bell icon එකත් click කරලා all කියන එක click කරලා තියාගන්න. එතකොට දූලා පුතාලට ටීචර්ගේ පාඩම් ඉක්මනින් ලබා ගන්න පුළුවන් වෙනවා. අපි එහෙනම් අද පාඩමත් එක්ක එකතු වෙමු. දුවේ පුතේ ඔන්න ටීචර් හැඩතල යොදාගෙන ලස්සන නිර්මාණයක් කරා. ටීචර් මේ සඳහා යොදාගෙන තියෙන්නේ ජාමිතික හැඩතල. බලන්න මිනිස් රූපයක් හා බස් එකක් නිර්මාණය කරලා තිනව නේද? පිටිපස්සෙන් කඳු පන්තියකුත් තිනවා. මේ කඳු පන්තිය ත්‍රිකෝණ යොදාගෙන නිර්මාණය කරේ. ඒ වගේම ඉර වෘත්තයක් හා ත්‍රිකෝණයක් යොදාගත්තා. එතකොට මේ මිනිස් රූපේ නිර්මාණය කරන්න ටීචර් ජ්‍යාමිතික හැඩතල විතරයි යොදාගත්තේ. බලන්න තොප්පියට ඍජු කෝණාශ්‍ර දෙකක් යොදාගෙන තියෙනවා. මුහුණ නිර්මාණය කරලා තියෙන්නේ වෘත්ත ත්‍රිකෝණ ඍජු කෝණාශ්‍ර යොදාගෙන නේද? ඒ වගේම ඇඳුම නිර්මාණය කරලා තිනවා ඍජු කෝණාශ්‍ර ත්‍රිකෝණ වෘත්ත යොදාගෙන. බලන්න හරිම ලස්සනයි නේද? බස් රථයටත් එහෙමයි දුවේ පුතේ. අපි රෝද වලට වෘත්ත යොදාගෙන තිනවා, ජනෙල් වලට ඍජු කෝණාශ්‍ර යොදාගෙන තිනවා, දොරටත් ඍජු කෝණාශ්‍රයක් යොදාගෙන තිනවා නේද? ඒ වගේමයි පාර. පාර නිර්මාණය කරලා තියෙන්නේ ඍජු කෝණාශ්‍ර යොදාගෙන. අපිට ජ්‍යාමිතික හැඩතල යොදාගෙන මීට වඩා ලස්සන නිර්මාණ කරන්න පුළුවන්. දූලා පුතාලත් ලස්සන නිර්මාණ කරන්නකෝ. ජ්‍යාමිතික හැඩතල යොදාගෙන ඇඳලත් පුළුවන්. එහෙම නැත්නම් A4 කොළ වලින් කපලා අලවලා ලස්සන නිර්මාණ කරන්න පුළුවන්. එහෙමනම් දූලා පුතාල නිර්මාණ කරලා ටීචරට එවන්න. ජාමිතික හැඩතල ඇසුරින් රටා ගොඩනගමු. ඔන්න අපි නිර්මාණයක් කරා, දැන් රටාවක් ගොඩනගන්නයි හදන්නේ. බලන්න මේ රටාව ඍජු කෝණාශ්‍රයක් හා ත්‍රිකෝණයක් යොදාගෙන තමයි මේ රටාව නිර්මාණය කරලා තින්නේ. මේ රටාව නිර්මාණය වෙන්නේ ත්‍රිකෝණ දෙකක් යොදාගෙන. ත්‍රිකෝණ දෙකක් උඩු අතට හා යටි අතට යොදාගෙන බලන රටාවක් අපිට නිර්මාණය කරන්න පුළුවන් නේද කියලා. මේ තියෙන්නේ ඍජු කෝණාශ්‍රය යොදාගෙන. ඍජු කෝණාශ්‍රය කෙළින් අතට හා හරස් අතට යොදාගෙන තමයි මේ රටාව නිර්මාණය වෙන්නේ. හරිම ලස්සන රටා අපිට නිර්මාණය කරගන්න පුළුවන් මේ විදිහට. මේ බලන්නකෝ, එළවෙච්ච ඍජු කෝණාශ්‍රය යොදාගෙන තමයි මේ රටාව නිර්මාණය කරන්නේ. දූලා පුතාලත් පාට A4 කොළ වලින් මේ ජාමිතික හැඩතල කපාගෙන මේ ආකාරයට රටා නිර්මාණය කරන්න. දූලා පුතාලා 1-2 ශ්‍රේණි වලදීත් මේ වගේ රටා නිර්මාණය කරා නේද? රූප රටා. ජාමිතික හැඩතල වෙනුත් අපිට රටා නිර්මාණය කරන්න පුළුවන් ලස්සනට. අපි තවත් රටා කිහිපයක් බලමු. මේ වෘත්තයක් හා සමචතුරස්‍රයක් යොදාගෙන තමයි රටාව නිර්මාණය කරන්නේ. දූලා පුතාලට මේ රටාව දැක්කහම ඊළඟට එන්න ඕන රූපේ කියන්නත් පුළුවන් නේද? මේ තියෙන්නේ ඍජු කෝණාශ්‍රයක් හා ත්‍රිකෝණයක් යොදාගෙන. බලන්න මේ ත්‍රිකෝණය. ඒ ත්‍රිකෝණයක්
එක ත්‍රිකෝණයක් විතරක් යොදාගෙන තමයි මේ රටාව නිර්මාණය කරන්නේ. උඩු පැත්තට යටි පැත්තට හරවමින් බලන්න ලස්සනයි නේද? දූල පුතාලත් මේ වගේ රටා නිර්මාණය කරන්න කරලා බිසිල් බෝඩ් එකේ කලවලා ලස්සනට තියාගන්න. සමමිතික රූප. අපි දැන් රූප රටා නිර්මාණය කරා. දැන් ඉගෙන ගන්නවා සමමිතික රූප කියන්නේ මොනවද කියලා. සරල රේඛාවක් ඔස්සේ එක මත එක වැටෙනසේ හරියටම සමාන කොටස් දෙකකට නැමිය හැකි රූප සමමිතික රූප ලෙස හඳුන්වයි. නැමුම් රේඛාව සමමිතික රේඛාව ලෙස හඳුන්වයි. දුවේ පුතේ, සරල රේඛාවක් කියන්නේ කෙලින් ඇඳපු රේඛාවක්. මෙන්න මේ රේඛාවක් ඔස්සේ එක මත එක වැටෙනසේ එකක් උඩ එකක් වැටෙන විදිහට සමාන කොටස් දෙකකට නැමිය හැකි රූපවලට අපි කියනවා සමමිතික රූප කියලා. මේ නැමුම් රේඛාව අපි හඳුන්වනවා සමමිතික රේඛාව කියලා. ටීචර් මේ උදාහරණයක් ඇසුරින් පෙන්වලා දෙන්නේ ඊතලයක් ඇතුළේ පෙන්වලා දෙන සමමිතික රේඛාව. මේ හැම රූපයක්ම අපි කොටස් දෙක එක මත එක නැවුවාම සමානව එක මත එක පිහිටනවා. ඒක නිසා තමයි මේ රූපවලට සමමිතික රූප කියන්නේ. සමමිතික රූපයක ලක්ෂණ. හරියටම සමාන වෙන කොටස් දෙකකට සරල රේඛාවක් ඔස්සේ නැවිය හැකිවීම. කොටස් දෙක එක මත එක සමානව පිහිටීමට හැකිවීම. රේඛාව දෙපස එකිනෙකට සමාන වීම. මෙන්න මේ ලක්ෂණ ටික තියෙනවා සමමිතික රූපයක. අපි සමමිතික රූපයක් නිර්මාණය කරන්නයි මේ සූදානම් වෙන්නේ. බලන්න මෙන්න මේ වගේ A4 කොළ කැබැල්ලක් ගන්න. ඒක හරි මැදින් දෙකට නවන්න. දෙකට නවලා අපිට අවශ්‍ය රූපය ඇඳ ගන්න. ටීචර් ඔන්න කොළයක රූපයක් ඇඳගෙන තියෙනවා. හැබැයි අපි අඳින්නේ එක පැත්තක් නේද? එක පැත්තක් ඇඳලා ඒක කපා ගන්න ඕනේ. දැන් මේ කොළ දෙකක් එකට නවලා තියෙන්නේ. ඒක නිසා අපි කොළ දෙක එකට අල්ලගෙන ඇඳපු රූපය කපා ගන්න ඕනේ. මතක තියාගන්න අපි අඳින්න ඕනේ එක පැත්තක් විතරයි. සම්පූර්ණ කොළයම අඳින්නේ නැහැ. කොළය දෙකට නැවුවාම එක පැත්තක් පේන විදිහට තමයි අපි අඳින්නේ. ඔන්න ටීචර් මේ කොළය කපනවා. අපි බලමු ඊට පස්සේ දිග ඇරලා කොහොමද කියලා. කොළ දෙකම එක සමාන වෙන්න කපා ගන්න. එහෙම හි යන්න දෙන්න එපා. එතකොට එකකට එකක් වෙනස් වෙන්න පුළුවන්. තදින් අල්ලගෙන කපා ගන්න. දැන් බලමු අපි දිග ඇරලා. මේ තියෙන්නේ කොළයක් නිර්මාණය වෙලා නේද? මෙන්න කොළයක් නිර්මාණය වෙලා තියෙනවා. බලන්න දෙකට නැවුවාට පස්සේ එක මත එක පිහිටෙනවා නේද? රේඛාව දිගේ නැවුවට පස්සේ එක මත එක පිහිටෙනවා. එහෙම මෙහෙ වෙන්නේ නැතුව. එතකොට මේක සමමිතික රූපයක්. එතකොට අපි දුවේ පුතේ මෙන්න මේ මැද රේඛාව තිත්තිරක් විදිහට ඇඳ ගන්න ඕනේ. අඩි රූලක් තියලා අපි ඇඳගමු. තිත්තිරක් විදිහට මේ අඳින්නේ අපි දුවේ පුතේ සමමිතික රේඛාව. දූල පුතාලා මතක තියාගන්න රූලක් භාවිත කරලා කෙලින් ඇඳ ගන්න ඕනේ මේ රේඛාව. මෙන්න අපි ඇඳ සමමිතික රේඛාව. මේ ආකාරයට දූල පුතාලට ඕනෑම නිර්මාණයක් කරන්න පුළුවන්. ටීචර් කොළයක් නිර්මාණය කරා. දූල පුතාලට වෙනස් නිර්මාණත් කරන්න පුළුවන්. තීන්ත යොදාගෙන සමමිතික රූප නිර්මාණය කරමු. ඔන්න ටීචර් සුදු පාට කොළයක් ගත්තා. පැහැදිලිව පේන්න ඕන නිසා මේ කොළය අපි දෙකට මැද්දෙන් ගානට නවා ගන්න ඕනේ. ඔන්න කොළය දෙකකට නවා ගත්තා.
දැන් අපි මේ නැවුම් රේඛාව තියෙන තැනට තමයි තින්ත දාන්නේ. මම මේ යොදා ගන්න ෆැබ්‍රික් පේන්ට් අපි තින්ත ස්වල්පයක් මේ කොළය මැද්දට දා ගන්නවා. ඝනකම නම් වතුර ටිකක් යොදාගෙන දිය කර ගන්නත් පුළුවන්. හැබැයි ගොඩක් වතුර යොදා ගන්න එපා. එතකොට කොළය බොඳ වෙන්න ඉරිලා යන්න බලනවා. දැන් අපි කරන්නේ මේ තින්ත බිඳුව මෙන්න මෙහෙම කොළය නවාගෙන විසිරුවා අරිනවා අතින්. දුල පුතාට කැමති ආකාරයට තින්ත බිඳු දා ගන්න පුළුවන්. හැබැයි දුවේ පුතේ මතක තියා ගන්න ඕනේ නැවුම් රේඛාවට තින්ත ටික යන්න ඕනේ. නැවුම් රේඛාව බලන්නකෝ මේ තියෙන්නේ. අපි දාපු තින්ත ටික නැවුම් රේඛාව දිගේ ගිහිල්ලා දෙපැත්තට සමමිතික රූපයක් නිර්මාණය වෙලා තියෙනවා. දෙපැත්තම සමානයි. නේද දුවේ පුතේ? දුල පුතාලට මේ වගේ තව තව වර්ණ යොදාගෙන නිර්මාණ කරන්න පුළුවන්. මේ ටීචර් තවත් වර්ණ යොදාගෙන කරපු නිර්මාණ කිහිපයක්. දුල පුතාලා මේ වගේ නිර්මාණ කරලා දුල පුතාලගේ පොතේ තලවලා තියාගන්න. බලන්න මේ සමමිතික රූප අපි තින්ත යොදාගෙන නිර්මාණය කරයි. දුල පුතාට මේ වෙනකොට ෆැබ්‍රික් පේන්ට් වෙනුවට ඝනකමට දිය කරගත්තු වෝටර් කලර්ස්, එතකොට කුකුල් සායන් වගේ දේවලුත් යොදා ගන්න පුළුවන්. වතුර වැඩි කරගත්ත දුවේ පුතේ කොළේ ඉරෙන්න බලනවා. ඒ නිසා පරිස්සමෙන් මේක කරන්න ඕනේ. එහෙමනම් කලින් වීඩියෝ එකේ පෙන්නපු සමමිතික රූපයක් ඇඳලා අපි කපා ගන්න එකයි, එතකොට මේ තින්ත යොදාගෙන සමමිතික රූපයක් නිර්මාණය කරන එකයි දෙකම දුල පුතාලා නිර්මාණය කරන්න ඕනේ. ජාමිතික හැඩතලවල ඇති සමමිතික රේඛා පිළිබඳව ඉගෙන ගනිමු. දුවේ පුතේ, ජාමිතික හැඩතල කියන ඒවා දුල පුතාල දැන් ඉගෙනගෙන තියෙන්නේ. සමචතුරස්‍රය, වෘත්තය, ඍජුකෝණාශ්‍රය, සමපාද ත්‍රිකෝණය. එතකොට මෙන්න මේ ජාමිතික හැඩතලවල තියෙන සමමිතික රේඛා එකකට වඩා වැඩි කියලා පෙන්වන්න තමයි ටීචර් මේ උදාහරණය ගත්තේ. බලන්න සමචතුරස්‍රයක් කෙලින්ම අපි නැව්වත් මුල්ලෙන් මුල්ල තියා නැව්වත් එක මත එක සමානව පිහිටනවා. දූල පුතාලට පුළුවන් සමචතුරස්‍රයක් කපාගෙන මේ විදිහට මේ නැවුම් රේඛා වලින් එකින් එක නවලා බලන්න සමානව පිහිටනවද කියලා. එහෙම සමානව පිහිටනවා නම් අපි කියනවා මේ සමමිතික රූපයක් කියලා. නේද? එතකොට බලන්න සමචතුරස්‍රයක තියෙනවා සමමිතික රේඛා හතරක්. හතරට වඩා නෑදුවේ පුතේ මේක නවලා බලන්න. හතරයි තියෙන්නේ. එතකොට වෘත්තය, වෘත්තයට අපි කියනවා සමමිතික රේඛා අනන්තයක් කියලා. ටීචර් මේ සමමිතික රේඛා හතරක් ඇඳට තව තව සමමිතික රේඛා අඳින්න පුළුවන්. දූල පුතාල නවලා බලන්න. තව තව කොටස් වලට නවන්න පුළුවන්. ඒක නිසා අපිට සීමාවක් නැතිව සමමිතික රේඛා අඳින්න පුළුවන් නිසා අපි කියනවා සමමිතික රේඛා අනන්තයක් කියලා. ත්‍රිජකෝණාශ්‍රයක තියෙන දුවේ පුතේ සමමිතික රේඛා දෙකයි. ඉහළ සිට පහළටයි හරස් අතරයි විතරයි අපිට සමමිතිකව ත්‍රිජකෝණාශ්‍රයක් නවා ගන්න පුළුවන් වෙන්නේ. සමපාද ත්‍රිකෝණය දුවේ පුතේ මතක තියාගන්න. සමපාද ත්‍රිකෝණය, මේ ත්‍රිකෝණයේ හැම රේඛාවක්ම සමානයි. ඒ කියන්නේ පාද තුනම සමානයි. එකම දිගක් තියෙන්නේ. එහෙම ත්‍රිකෝණවල විතරක් සමමිතික රේඛා තුනක් තියෙනවා. තව ත්‍රිකෝණ වර්ග ගොඩක් තියෙනවා. ඒ ත්‍රිකෝණ අනුව සමමිතික රේඛා සංඛ්‍යාව වෙනස් වෙනවා. දූල පුතාල ඒක නිසා හොඳින් මතක තියාගන්න. සමපාද ත්‍රිකෝණයක සමමිතික රේඛා තුනක් තියෙනවා කියන එක. දූල පුතාලා විශේෂ අවධානය යොමු කරන්න ඕනේ මෙන්න මේ කරුණු කිහිපය කෙරෙහි. ඒක නිසා තමයි ටීචර් මෙහෙම මේ කරුණු ටික දාන්නේ.
पाद तुनम एक समान दिगिन युद त्रिकोण समपाद त्रिकोण लिसहंदुनवाय दूला पुताला टीचर कायनो केवा पाद तुनम एक समान नंग वितराय अपि एवट समपाद त्रिकोण कियान्ने एतकोट मे समपाद त्रिकोण वल वितराय सममितिक रेखा तुनक अंदिन्न पुलुवन वेन्ने एक होंदट मतक तियागन्न मोकद तवत् त्रिकोण वर्ग बहुमयक तियेनवा ऋजुकोणिक त्रिकोण समद्विपाद त्रिकोण मे वगे त्रिकोण वर्ग नंग बहुमयक तियेनवा एक निसा होंदिन मतक तियागन्न समपाद त्रिकोणयक वितराय सममितिक रेखा तुनक अंदिन्न पुलुवन वेन्ने कियला वृत्तयक सममितिक रेखा गणन कल नोहेक එම නිසා වෘත්තයක සමමිතික රේඛා අනන්තයක් ඇඳිය හැකි බව දක්වයි. දුවේ පුතේ වෘත්තයක අපිට කොයි පැත්තට නැමුවත් එක මතයක පිහිටනවා නේද? එතකොට සමමිතික රේඛා ගණන් කරන්න බැරි ප්‍රමාණයක් අපිට අඳින්න පුළුවන්. ඒක නිසා අපි කියනවා වෘත්තයක සමමිතික රේඛා අනන්තයක් අඳින්න පුළුවන් කියලා. සමචතුරස්‍රයක මුළු දෙක යාවන ලෙස අඳිනු ලබන රේඛාව සමමිතික වූද ඍජුකෝණාශ්‍රයක විකර්ණ රේඛාව සමමිතික නොවේ මේ පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා රේඛාව දිගේ නවා බැලීමට හැකිය එවිට එක මත එක සමානව පිහිටන්නේ දැයි නිරීක්ෂණය කර තහවුරු කරගන්න මේ කියන්නේ දුවේ පුතේ මේ රූප දෙකෙන් පෙන්වන තියෙන්නේ සමචතුරස්‍රයක මුළු දෙක යාවෙන රේඛාව. ඒ කියන්නේ අපි එකට කියනවා දුවේ පුතේ විකර්ණ රේඛාව කියලා. මෙන්න මේ විකර්ණ රේඛාව දිගේ නැමුවහම එක මත එක සමානව තියෙනවා නම් අපි කිව්ව එක සමමිතික රූපයක් කියලා නේද? දැන් මේ සමචතුරස්‍රයේ මේ විකර්ණ දෙක නැවුවහම සමානව පිහිටනවා. නමුත් ත්‍රිජිකෝණාශ්‍රයක අපිට බැලූ බැල්මට පෙවුනට සමානයි වගේ එක මතයක පිහිටන්නේ නැහැ විකර්ණ රේඛාව දිගේ නැමුවට පස්සේ මේක හොඳින්ම තහවුරු කරගන්න නම් දූලා පුතාලා සමචතුරස්‍රයක් හා ඍජුකෝණාශ්‍රයක් කපාගෙන ඊට පස්සේ නවලා බලන්න. එතකොට හොඳින්ම පැහැදිලි වෙනවා ඍජුකෝණාශ්‍රය විකර්ණ රේඛාව දිගේ නැමුවහම एक सममितिक वेन्नी ने एक यानी कमत एक समानव पिहिटान्नी ने कियला इहिम नां ए रेखाव अपिट सममितिक रेखाव कियला गन्न पुलुवन्द बहै इहिनां अपि ऋजुकोणाश्रयक विकर्ण रेखाव सममितिक रेखाव कियला अंदिन्नी ने ए उनाट समचतुराश्रयक विकर्ण रेखाव सममितिक रेखावक वेनवा තුල පුතාලා හොඳින් අවධාරණය කරගන්න මේ කියපු කරුණු දෙක මතකයි නේද? ඔව්. ඔන්න දූල පුතාලට ටීච පාඩමේ සුරින් පොඩි පැවරුමක් දීලා තියෙනවා. දූල පුතාලා මුලින්ම මේ රූප ටික දූල පුතාලාගේ අභ්‍යාස පොතේ ඇඳගෙන ඊට පස්සේ මේ අභ්‍යාස ටික කරන්න. කරන්න තියෙන්නේ සමමිතික රූප තෝරා යටින් ඉරක් අඳින්න. ටීචර් කියලා දුන්න සමමිතික රූපයක් කියන්නේ මොකක්ද? මොනවද සමමිතික රූපවල තියෙන උන ලක්ෂණ නේද? පාඩම හොඳින් අහගෙන ඉඳියානම් මේ පැවරුම හරිම ලේසියෙන් මගේ දූල පුතාලට කරන්න පුළුවන්. දූල පුතාලා මේ පැවරුම කරලා ටීචරත් යවන්න. එතකොට ටීචර් හරි වැරදි කියයි. ඔන්න දුවේ පුතේ ඉඳුනිල ටීචර් තවත් පාඩමක් අරගෙන දූල පුතාලව ආයෙත් හම්බ වෙන්න එනවා. එතකන් දූල පුතාලා ඉඳුනිල ටීචර්ගේ YouTube channel එක subscribe කරලා නැත්නම් යටින් තියෙන subscribe button එක click කරන්න. ඒ වගේම ඒන bell icon එකත් click කරලා notification on කරලා තියාගන්න. එකේ ඕල් කියන එක ක්ලික් කරලා තියාගන්න. එතකොට දූල පුතාලට ටීචර් පාඩමක් දාපු සැනින්
කෙටි පණිවිඩයක් විදිහට YouTube එකට එනවා. එහෙනම් දුල පුතාලා මේ පාඩම හොඳින් අහගෙන ඉඳියන්නේ. පාඩම හොඳ නම් ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා. ඒ වගේමයි දුල පුතාලගේ වටිනා අදහස් කියලා ටීචර් කමෙන්ට් එකකුත් දාන්න. අපි එහෙනම් තවත් පාඩමක් සමග නැවත ඉන්දුනිල් ටීචර්ගේ YouTube channel එකෙන් හමු වෙමු. එහෙනම් මගේ දුල පුතාලට සුබ දවසක්. ආයුබෝවන්.